බලන්න ඔය උතන් ටින් ටින් ටොන් 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 ගා ඉන්නවා. ඔය වයසේ වෙන ළමයි කොච්චර දක්ෂද ටැලන්ට්ස් තියනවාද? ආ දැන් මම දැස්තනේ බලන්න මම්මි ලොක් වින්ද මැදටනි 35 වෙනි මහලේ තියෙන ලංකාව අහන්න ගුවන් විදුලි ලංකාව මං වගේ වයසෙන් කුඩා දරුවෙක් කොහෙද වැඩ කරන්නේ? තාත්ති උදේ පාන්දර ගෙනත් දාලා ගියානේ ඔයාව. වයිස් ටා ෆෝන් එක ඇග්‍රී විත් යූ. හරි දැන් ඔයා මොකද කියන්න හදන්නේ කොතන ප්‍රශ්නද මං කියන්න හදන්නේ කැප්ටන් අපි මෙහෙම වැඩකට යනවා හරි අපි මෙතන පොඩි වෙන්දේසියක් තියනවා තියන්න යන්නේ දැන් වෙන්දේටි කරන්න පුළුවන් ඩයල් දෙකක් එකක්වත් නැහැ නේ මෙතන අයිය අපි දෙන්න ළඟ තියෙනවා රොටි 10යි මගේ ලන්ච් බොක්ස් එකේ තියෙන්නේ මංගා බීම් බෝතලයක් තියෙනවා බීම් බෝතලයි රයිට් රොටි 10යි බීම් බෝතලයි බලමු වැඩිම ලාන්සුවට කවුද මේක හරියට වෙන්දේසි කරන්න කියලා රයිට් අපි දැන් වෙන්දේසිය පටන් ගන්න යන්නේ ටින් ටින්ට පුළන්ද වැඩේ පටන් ගන්න මම බලන්නේ බැරි නම් බෑ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ අපි ළඟ ඕන තරම් කට්ටි ඉන්නවා කොහෙන්ද පුළුවන් පුළුවන්ද අරන් දෙන්න පින්වට පින්වටිය අද දින වෙන්න සමා රොටි 10 ඇත බඳුනේ දෙකට නමා ඔයාල බස් වල සල්ලි එකතු කරන්න ඒක අපි කිව්ව ඒක නෙමෙයි එහෙම නෙමෙයි මම හිතන්නේ මේක වෙන කාටවත් බෑ එයා කරපු තරමට කරන්න දැන් සම්බන්ධ කරගෙන ඉන්නේ ගුඩ් මෝර්නින් හලෝ ගුඩ් මෝර්නින් රොටි 10යි බීම බෝතලයි මොකද කියන්නේ එහෙම කිව්වම ලංකාව දන්නවා කෝ ඒ කටකෝ එයා තමයි මේ කතා කරන්නේ. පොඩ්ඩක් නම අහලා විතර අහලා පොඩ්ඩක් ගන්නකො අපිට පොඩ්ඩක් ආදර්ශයක් ගන්න. දැන් පහුගිය දවස්වල සමාජ ජාලාවල මේ වැඩිපුරම කට්ටිය කතා කරපු මාතෘකාවක් තමයි මේක. එක වෙන්දේසියක් තියෙනවා. මේ වෙන්දේසිය ලස්සන කාපාට ළමා සාඩියක් ඇඳගත්ත නංගි කෙනෙක් රබානක් රොටි 10යි කියපු ගමන් මතක් වෙනවා. මතක් වෙනවා. මේක වයිරල් වුණා. රොටි 10යි බිම් බෝතලයි රුපියල් 10,000කට කොහොම හරි වෙන්දේසි කරලා දැම්මා නේද? පොඩි සෙල්ලමක් නෙමෙයි. හරි අපිට කියන්න ඕගේ නම මොකක්ද කියලා නංගි? මම දිනුෂිකා. නංගි පිළිතුරු. නංගි තමයි රබාන ප්ලේ කරන්නේ නේ? ඔව් එයාත් සල්පින කරනවා. ඒ අවස්ථාවේදී වෙන්දේසි කරේ මම. හරි. ඉතින් කොහෙන්ද දෙයියනේ මේ ටැලන්ට්ස් ආවේ? ඇත්තටම මාරම ලස්සන අයක. හරි ඒ උත්තර හුල්ලන්නේ බයි. මම කියන්නේද ඔයාලා නොදන්න දේ මේ අක්කගෙන. මං ගැන ටෙඩි බෙයා කෙනෙක් විකුණන ලස්ස පහකට නේ බොරු නම් අහන්න හරි හරි හස්බන්ඩ් කෝ 105යි කියලා තින් 350ට ගත්තේ පම්බුනේ නෑ නෑ ඔයාගෙන නිමියනේ කියන්නේ මේ සල්පිලක විකුණන ලස්ස පහකට ටෙඩි බෙයා ඔ මයි ගෝෂ් මගේ වැඩෙත් අහුණා තව පොඩ්ඩෙන් අනවශ්‍ය වට කතා මොකද ඒක මොකද්ද අන්නකො යගෙමු මොකද්ද නංගි ඔව් ඒ සල්පිල කරේ මගේ නංගි එන්නේ කරේ එයා ළඟදි පෙරේදා ඒක තාම YouTube එකට දැම්මෙත් නැහැ channel එකට. තිබුණා වැලිකන්දු මහසෙන් කුර. කණකෙලියක් තිබුණා. ඒකේ අන්තිම දවසේ 5000ක්වත් කඩෙන් ගන්න ඕන නම් ඒ තෙඩියව 5000ක්වත් කටින් නැති තෙඩියේ 5,17,000කට වෙන්දේසි කරා. මගේ නංගි. කොහෙන්ද අපි මිනිත්තුන්ට මෙච්චර තල්ලි? මේ වැරදිලාවත් ඔය දෙන්න පාර්ලිමේන්තුවට නම් යන්නේවා. ඒ වගේම මේ මොනවද මේ විශ්වවිද්‍යාලේ තේල්ලා තියෙන දිස්ත්‍රික්කෙන් 34 වෙනිද? ඔයාලා මොකක් දන්නේ නැහැ නේ මන්නේ මෙතන කතා කරන්නේ. මාර රිසර්ච් එකක් කරලා තින්නේ. ඒක පොඩ්ඩක් අහන්නකො මොනවද? මේ ඇත්තටම කතාව අපිට ටික කියන්නකො. අධ්‍යාපන කටයුතු කොහමද? අයියේ මම 2021 සුදුසුක ඒ ලෙවල් බැජ් එකේ ඉරිසල්ටා බැජ් එකේ මගේ දිස්ත්‍රික්ක මාතලේ දිස්ත්‍රික්ක මොකද විෂය ධාරාව ඒක නේද කලා විෂය ධාරාව අයියේ දිස්ත්‍රික්ක 34ද ඔව් මම හරියට වහගෙන ඉනවා ඒ සමාර්ථ ගොඩක් තියෙනවා ඒ ලෙවලට කරේ සබ්ජෙක්ට් ඉහළයි කිපයි Google විද්‍යාවයි. මෙන්න කියලා එතකොට නංගි කෙනත් අපිට කියන්නක විස්තර. නංගි ඉන්නේ 10 වසරේ. හා. එයාත් බලරේ ටීම් මගේ ඉස්කෝලේ තමයි අධ්‍යාපනය ලබන්නේ. නංගි ඉන්නවද වැරියි? ඔව් අයියේ. අනේ කෝ දෙන්න කටහඬ අවදි කරන්න. ඔව් හැමෝම ආසයි අහන්න දෙන්නගේ කටහඬ. හෙලෝ නංගි කොහමද? නංගි නෙමෙයි දුවේ. ඉතින් චූටි නංගි ආගේ නම කියන්නකෝ. අපි අක්කිට එක්ක කතා කළේ දැන් කලින්. දිල්ලුක්ෂි කියලා කලින් කිව්ව 100ක් නෑ නේ මෙයාට. හරි දිල්ලුක්ෂි. දිල්ලුක්ෂි. හරි දිල්ලුක්ෂි 10 වසරේ නේ?
තව ලොකු වැඩක් පෙන්නල්ලු ඉන්නේ නේ අපිට අක්කගේ වයිස් තරේ ආඩම්බරයි ඉතින් ඔයාට දැනෙච්ච හැඟීමත් අපිට කැටින් කියන්න ඕක මොකද්ද කියලා අත්තටම ඉතින් සතුටුයි අක්කත් එක්ක එකතු වෙලා මේ ෆීල්ඩ් එකේ වැලා වැඩ කරලා වෙනසක් කරන්න හම්බුනේ කියලා සෝෂල් මීඩියාවේ කලබල තියෙන්නේ දැන් ඈ මෙයා අද ආයෙ කැලඹෙනවනේ ලක්ෂ පහේ කතාව කවුරුත් දන්නේ නෑ නේ ඒක ටෙන්ටින් අපිට තමයි ඉස්සලම කියන්නේ ඈ ඒක ළඟදිම දානවා මේ අපි මේ වැඩ නිසා තාම අප්ලෝඩ් කරේ නෑ අපේ channel එකට DD විරුද්ධ කියන එකට ළඟදිම දානවා අක්ක ඉන්නත් දන්නේ ආයෙ අක්කට දෙන්න ආයෙ අක්කට පොඩි දෙන්න ආයෙ අක්කට දෙන්න නැන්නේ මෙයා අමේ අක්කද අක්කේ දැන් නංගි ලස්ස පහට විස්සනේ මේ මේ විස්සල් මේ විකනේ දැන් ඔයාගේ ටාගට් එක කීයේදී ළඟට විකුණන එක කලුවකෙන් එහාට වැඩෝ නැති වෙයි කියලා මම නම් හිතුවා හැබැයි ඉතින් කලුවට sorry.com වුණා නේද කලුව මොකද කිව්වේ ඊට පස්සේ ඒ දවස් ටිකේම යා තමයි සල්ලි දාන්න ගොඩක් වගේ ගත්තේ ඉතින් මට අන්තිමට වන්දි වෙනකම් ඒක හිතාගන්න බැරි වුණා අත්‍තරමත්ටි 200 රුපියල් 2500 ඉවර වෙන්න ඕන මෙන්න ආවරණ කට්ටි ඉවර කරලා දාවරණ කට්ටි ඉවර කරලා තෙල් යන්නකොටම මේ ආයෙ දිගට 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 ඇදලාගි එතනින් පස්සේ නැත්තම් මේ කියන්නේ ඒ වෙලාවෙ නෑ කියලා ඒ වුණාට කට්ටිය තරඟට ඉඳලා තියෙනවා එහෙම තමයි වැඩේ වුණේ. ඔය කැඳගෙන ගිය නිසා ලස්සන්ට ඒක හරිම ආකර්ෂණීයයි. ඉතින් අපි ඔය දෙන්නට හදවතින්ම සුබපතනවා ෂා ටීම් එකේ අපි හැමෝම මේ වගේ මේ බීසී මාධ්‍යාලය රේනෝ සිල්වා අපේ ගරු සභාපතිතුමා විශේෂයෙන්ම. ඉතින් අපි බලමු ඉස්සරහටත් ඔය විදිහටම ඔය දක්ෂකම් ඔය විදිහටම පරිස්සම් කරගෙන තව තවත් වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ඔය දෙන්නට සුබපතනවා නංගී.